මොරවන මහා කාමරෙන් පිටතට පැමිණ පෝටිකෝයේ දැමු හාන්ස කුටියේ වාඩි විය. අනුලා ඔහු කෑ ගැසුවේ. අනුලා බඩත් උස්සවගෙන ආවේ කඩිනමණි. ලොකු මහත්තයා මගේ බ්‍රැන්ඩි බෝතලේ වීදි රූපී ගේන්න. ලොකු මහත්තයා දැන් රෑ වෙලානේ. නිින්ද යන්නේ නෑ බං. ගෙදර යමක් සිදුවෙන බව අනුලාට තේරුම් ගියේ. හවස ලොකු මහත්තයා මේදා බලන්නටත් ගිය බව ධනේ කීවේ. අනුලා වීදි රූපුත් සෝඩා බෝතලියකුත් බ්‍රැන්ඩි බෝතලයක් ට්‍රේ එකක තබාගෙන ආවාය. අනුලාට ගෙදර වැඩ තනියම කරන්න බෑ නේද? එහෙම නෑ ලොකු මහත්තයා. පහුගිය කාලේ ගෙදර වැඩ කළේ තමා නොයේ වර්ෂාය. අද අමාරු ඒකය. බඩකුත් තියාගෙන. ඒක හිතන්න එපා ලොකු මහත්තයා. මොරගොඩ මහතා බ්‍රැන්ඩි කුරු කීපයක් උගුරට හලාගත්තේ දැස් පියාගෙන. අද කවදාවත් නැතු ඔහුට ජීවිත ගැන මහා බියක් දැනේ. ජීවිතේ පුරාම කළේ දේපොළ එක්රැස් කිරීමේ. එහෙත් අද දේපොළ මැද තමා අසරණ වී ඇතැයි ඔහුට සිතේ. මත්ගතිය මැදින් මොරගොඩට නාලනියෝ සීවේ. තමනගෙනේ දෛවයේ සිදු වූ ඇරද්දකින් අයාලේ යන මිනිහෙකුට හසු වූ බව ඇත්තේ. එහෙත් ඇය නරක ගෑණියෙක් නොවේ. ඒ කසාදෙන් උරුමෝ දරුවාද හදාගෙන ඇය රත්නපුර අර පුංචි ගෙදරට වී ජීවත් වූයේ පුංචි උන්ට පෙරපාසලක් දමාගෙන. මැරෙනතුරුම ඇය මේ කෙල්ලවද උස්මහත් කළේ එසේ. විමුත්තේ ත්වෂාත් අතර සම්බන්ධයක් හටගෙන තිබුණු බව තමා දැනගත්තේ නම් තමාද ඊට විරුද්ධ වන්නට තිබුණේ. එහෙත් මේ තරම් දේපොළ ප්‍රමාණයක් එක් රැස් කළ මොරගොඩ පරම්පරාවේ මහගෙදරින් ඒ පරම්පරාවේ කෙල්ලෙක්ව පාරට දමන්නට සිදු වූ කියන ඔහුගේ හිතේ දුකය. අද තම දරුවන්ට කොතරම් සැප සම්පත් ප්‍රමාණයක් ඇද්දැයි මොරගොඩ මහතා දනී. ගෙවල් දොරවල් ව්‍යාපාර යාන වාහන මිල මුදල් දෙසිදස්සන් සියල්ලන්ගෙම පිරි ජීවිතයක් ඔවුන්ට ඇත. ඒ සැප සම්පත් කිසිවක් වාශාට නැති බව ඔහු දනී. සුරම්යා කියන්නක් මින් වාශා විමුද සමග සම්බන්ධයක් පටන් ගත්තේ මේ දීපොල වලට ලෝභකමින්ද? එසේ සිතන්නට මොරගොඩ මහතා රසිරු විය. වාෂා පමණක් නොව නාලනීද දීපොල වලට ආශාවක් දැක්වේ නැත. ඇය සරසමගේ හිතුවක්කාරයට ව්‍යවෝයේ දෙමෝපියන්ගින් ලද දීපොල වලටද පයින් ගසාය. ඇය ජීවිතේ තනි වූයේ ඒ නිසායි. දෙමෝපියන්ගින් ලද දීපොල වලින් වැඩිම ප්‍රමාණයක් තමාට. නාලනී කළ දේ ගැන කිපි තාත්තා ඇයට කිසිවක් දුන්නේ නැත. ලොරි ව්‍යාපාරයේ පටන් ගන්නට හැකියුවේද ඒ දීපොල වලින් ලද ආදායම් නිසායි. ඒ දවස්වල අම්මා තාත්තට අනාඩා කියෝ දේවල් මොරගොඩට තවම මතකේ. එහෙත් ඒ දීපොල කිසිවක් ඇයට ලැබුණේ නැත. අවසානට ඇයට ලැබුණේ අම්මාට හිමිවෙත වූ කුඩා ඉඩම් කෑල්ලක් පමණි. ඒ ඉඩම් කෑල්ල තමාට දී නාලනී මුදලක් ඉල්ලා ගත්තේ ඔය දැන් ඇති රත්නපුර ඉඩම ගන්නටය. දෙමෝපියන්ට හිමිව තිබූ දීපොල වලින් හරි භාගයක් හිමිව යුත්තේ නාලනීට. එසේ වානන් අද වාෂා හිඟෙන කෙල්ලෙක් වන්නේ නැත. තමාට ලැබුණ නුවර ඉඩමම කෝටි ගණනක් වටින ඉඩමකි. තාත්තයි නාලනීට දෙන්නට තබාගෙන උන් ඉඩමකි. එහි ඇය වෙනුවෙන් ගියක් හදන්නට ද ඔහු සිතාගෙන උන්නේ. එහෙත් හිතුවක්කාර විවාහයෙන් පසු තාත්තා ඒ ඉඩමද තමාගෙනවට ලිව්වේ. මොරගොඩ මහතා තවත් බ්‍රැන්ඩි වීදුරක් කුකුරට හලා ගත්තේ. සුරම්යා කියන්නේ මේ සම්බන්ධය වර්ෂා පටන් ගත් බවේ. එහෙත් පිරිමින් ලෙස හෝ පිරිමිකගේ හිත ගැනද දනී. තමාගේ පොඩි පුතා අතින් ඒ වැරද්ද වීමට ඕන තරම් ඉඩ ඇත. සුරම්යා ගල්ලේනට බැනවැදුනද ඔහු කිව් කිසක් බොරු නොවන බව මොරගොඩ දනී. එහෙත් සමරසිංහ ගැනවත් මංජුලා ගැනවත් මේ කසාදය ගැනවත් මීට පසු සිතා පලක් නැත. සුරම්යා තීරණයක් ගත් පසු ඒ වෙනස් කිරීම අමාරුය. ඇරතැ ඉදිරියේ කරන සමහර තර්කවලට දෙන්නටවත් තමා ළඟ පිළිතුරු නැත. ඔහුට නැවතත් වාශාව සීවේ. දැන් කෙල්ල කාත් කවුරුවක් නැති රත්නපුර ගෙදර ජීවත් විය යුතුය. ඇගේ ජීවිත ගැන හිතද්දී ඔහුගේ හිතට මහා දුකක් උපන්නේ. තමාට නොගිය සුරම්යා ඇසේ කිරීම ගැන මොරගොඩ මහතා උන්නේ කලකිරීමෙනි. පවුල් වල ප්‍රශ්න ඇති වීම ස්වභාවිකය. එහෙත් ඇසේ කිරීමෙන් තමාගේ ජීවිතයට මහා අසහනයක් එක් විය. මට නාලනී වෙනුවෙන් දෙයක් කරන්නත් බැරි වුණා. ඒකෙකි දුව වෙනුවෙන්වත් දෙයක් කරන්න බැරි වුණා. ඔහු සිතේ දුකිනි. ධනේ මොරගොඩ මහතා ධනසිරිට කතා කළේ පසුදා වාහනේ යද්දී. ඔහු මේ සූදානම් වන්නේ කුමක් හෝ බරපතල දෙයක් අසන්නට බව ධනසිරි දැන උන්නේ. ලොකු මහත්තයා මේ ගෙදර පහුගිය දවස්වල වෙච්ච දේවල් උඹ දන්නවා. ධනසිරි මද වෙලාවක් කතා නොකර උන්නේ. ලොකු මහත්තයා මේ අසන්නේ වාශා සම්බන්ධ ප්‍රශ්නයක් ගැන බව ධනසිරි දැන උන්නේ.
දන්නවා ලොකු මහත්තයා. එහෙම සම්බන්ධය විමුති නංගීගේ කෙල්ලයි අතර තිබ්බද? ඔව් ලොකු මහත්තයා. ඒක සිද්ධු වුණේ කොහොමද? දනසිරි මුරගඩ මහතා දැස බැලුවේ තරමක බියකිනි. මට ඇත්ත කීපන්. දොස් කියන්නේ එපා ලොකු මහත්තයා. අපේ පුංචි මහත්තයා වාෂානංගිට හරි ආදරෙන් හිටියේ. ලංකාවට ආපු දවසේ ඉඳලා. මේක පටන් ගත්තේ කාගේ වුණාටද? පුංචි මහත්තයාගේ වුණාට. ඒත් අන්තිමට ඇයි කෙල්ලට ලේ පෙරාගෙන මහරෑ මේ ගෙවල් වලින් යන්න වුණා? ලොකු මහත්තයාගේ නංගිගේ දුවගේ කාත් කවුරුවක් නැති හිඟන කෙල්ලෙක් වගේ. මොරකොඩ මහතා ඉන්පසු සෑහෙන වෙලාවක් යනතෙක් කතා කළේ නැත. කෙල්ල දැන් රත්නපුරේ ගෙදර තනියම. එහෙමද? ඔහු ඇසුවේ. ධනසිරි දිගසුසුමක් හෙළුවේ. නෑ ලොකු මහත්තයා. එහෙනම් ඒ ගෙදරත් නෑ. වාෂානංගේ ජීවත් වෙනවද මැරිලද කියලාවත් කවුරුවත් දන්නේ නෑ. කවුරුවත් හොයන්නෙත් නෑනේ. මොරගොඩ මහතාගේ බඩපපුව දන්නට පටන් ගත්තේ. නාල්නේ කොහේ හෝ සිට තමාට දොස් දෙතයි ඕර සිතුනි. කෙල්ල කොහෙද ඉන්නේ කියලා හොයලා බලපන් දනේ. හොඳමයි ලොකු මහත්තයා. සක්විති මහත්තයයි මේද නොනයි හරියට මහන්සි වෙනවා. කෙල්ල නිකන් හොරු අරන් ගියා වගේ උනේ. අදින් වසර 20කට 23කට පමණ පෙර නංගි මේ කෙල්ල සමග අර පාළු ගෙදර ජීවත් වූ දවස් මොරගොඩ සිහි කළේ. ඔබ මෙහෙම ඉඳිද්දි බලන් ඉන්න බෑ නංගි. වරෙන් කොළඹ. එදා මොරගොඩ මහතා කීවේ, අයියා මට කරන දෙයක් ගැන හිතන්න එපායේ. කෙල්ල ලොකු වෙච්ච කාලෙක පුළුවන් නම් මගේ කෙල්ලට උදව්වක් කරන්න. මට ඒ ඇති. දැන් මට මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. නාල්නි කිවි එහෙමයි. ඒ අවුරුදු 20ටම නාල්නි උදව්වකට ගියා එල්ලුවේ එකම එක උදව්වකේ. කෙල්ලව ෆර්ගසන් බාලිකාවට දාගන්න හරි ආසයි අයියේ. පුළුවන් නම් මට සල්ලි ටිකක් දෙන්න. එදා ඒ කාලේ හැටියට මොරගොඩ මහතා නාල්නි අත 15000ක් ලැබුවේ. නාල්නි ඒගෙන ඔහුට වැන්දායි. ඒවා සේවිය අද මොරගොඩ මහතාගේ පපුව දන්නට විය. මීට වසර 10කට පමණ පෙර මොරගොඩ මහතා නිතර නිතර රත්නපුරේ නාල්නිගේ ගෙදර ගියේ. ඒ රත්නපුර හයිවේ එකට වාහන දැමූ දවසලේ. ඒ දිනවල ඔහු නිතරම කෑවේ ඒ ගෙදරිනි. එහෙම ගිය දවසල ඔහු ගෙට කොටවන්නේ හරි මහන්සිය පුතේ කියමෙනි. ඒ හැම දවසක්ම ඒ කෙල්ල බිම් වාඩුවේ තමාගේ කකුල මසාජ් කළා අයරු ඔහුට සීවේ. සමහරක් දවසවලට එහෙම කරමින් සිටිදී සනීපේට ඔහුට නින්දත් යයි. මටත් හදන්න තිබ්බි කෙල්ලෙක්. එහෙම දවසක ඔහු නාලනට සිනාසෙමින් කියයි. තමාගේම නිවසින් හිඟන්නේ එකසේ පිටකර ඇත්තේ එහෙම දරුවාය. මේ කෙල්ලගේ ජීවිතයට අනතුරක් වී ඇත්නම් තමාගේ දරුවන් කොතරම් සැපෙන් සතුටින් වුණද එහි පළක් නැත.